සුවහස් නදවත් ගැහෙන රාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ අද මුළු රට එක මිටකට සුබනකතට රට අනුරට අද මුළු රට එක මිටකට ජාතික ජනබල වේගී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රට අනුරට ජනරැලි මාලාවේ තලවකැලේ ජනරැලිය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. එම බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. අපි අපේ සටන ජයග්‍රහණය මාවතේ ඉන්නේ. තව සතියකින් පුනරුදයක හදනවා. ජනතාවට ජයග්‍රහණ ගේනවා. නුවරඑළිය වගේම සිව්දෙස ජනතාව වෙනුවෙන් සමගියේ බලය හදනවා. මේ රට සංවර්ධනය කරන්න කළ හැකි උපරිම දේ කරනවා. ඒ වෙනුවෙන් ජාතික ජනබල වේගයට ජය වේවා. ආදරණීය මිනිස්සු එකතු වෙච්ච ආදරණීය මිනිස්සු අපිව ආරක්ෂා කරන එකම වේදිකාව ජාතික ජනබල වේගය විතරයි. ඒක බය නැතුව කියන්න පුළුවන්. ඒ ජාතික ජනබල වේගය වටා එකතු වෙන්න ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා එළවෙන 22 වෙනිදා ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගැනීමට ඔබ සියලු දෙනාට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා. තමුන්වහන්සේලගේ භාෂාවෙන් ආණ්ඩුවත් එක්ක කටයුතු කරන්න තියෙන අයිතිය තියෙන තමුන්වහන්සේලා ගිහිල්ලා පොලිසියට පැමිණිල්ලක් දැම්මොත් දෙමළ භාෂාවෙන් පැමිණිල්ල ලියන්න පුළුවන් වෙන්න ඕන. දෙමළ භාෂාවෙන් පැමිණිල්ල කියන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි අද එහෙම නැහැ. ආණ්ඩුවේ කාර්යාලයකට දෙමළ භාෂාවෙන් ලියුමක් කරලා දෙමළ භාෂාවෙන් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම නේද? එහෙනම් අපි මේ භාෂා ප්‍රශ්නේ විසඳනවා. අපේ රජයේ ආයතනවලට විශේෂ අවශ්‍යතා තියෙන හැම තැනකටම දෙමළ භාෂාවෙන් වැඩ කරන නිලධාරීන් ගන්නවා. ඒ ගන්නකම් తాවකාලිකව පරිවර්තනය කරන නිලධාරීන් පත් කරනවා. තමන්ගේ භාෂාවත් එක්ක ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන තැන අයිතියට අහුරු කරනවා. ඒතර තමයි ඒ අය මේ රටේ පුරවැසියන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඊළඟ තමුන්වහන්සේලගේ ආදායම් මාර්ග ඕන, අලුත් රස්සා ඕන, අධ්‍යාපනයේ ප්‍රමුඛ කාර්ය බවට පත් කරගන්න ඕන, අලුත් උසස් රැකියාවලට යන්න ඕන, අලුත් රැකී අවස්ථා මේ හදන්න ඕන. විශේෂයෙන් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාර කර්මාන්තර යෝග්‍ය දිස්ත්‍රික්කයක්. ඒ වස්සේ රස්ස හැදෙන්න ඕන. අපි ඉලක්ක කරලා තියෙනවා අවුරුද්දට 140 සංචාරකව ගේන්න. ඒ සංචාරකයන් විශාල ප්‍රමාණයක් නුවරඑළියට තේවි. අලුත් හෝටල් හැදෙනවා. ඒ විතරක් නෙවෙයි වත්තේ ජීවත් වෙන කෙනාට සාධාරණ වැටුපක් ඕන. වැඩ කරන අයගේ වැටුපත් සාධාරණ තලයක පිහිටියුක නිස්ථාවරය ජාතික ජනබල වේගයේ ඉන්නවා. කණ්ඩ ලැබෙන්නේ නැති රස්සාවකින් ඇති ඵලය මොකද්ද? වතු කම්කරු වැටුප් ගැන අපි මීට වඩා කල්පනා කරනවා. මේ අතර අනුර කුමාර් දිසානායක මහතා සහභාගී වූ තවත් රැලියක් නාවලපිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. කිසි පුද්ගලයෙකුට කිසිම කරදරයක් දේශපාලනය නිසා හෝ වෙනත් හේතුවක් නිසා වෙන්න දෙන්න බෑ. කිසිදු දේපලකට කිසිම හානියක් වෙන්න දෙන්න බෑ. මේ නගරේ තියෙන සියලුම කඩවල්, සියලුම ව්‍යාපාර, සියලුම වෙළඳසල්, සියලුම ජාති, සියලුම ආගම් වලට සම්බන්ධ හැම දෙනාම අපි ඉක්ෂා කරන්න ඕන, එකට එකතු වෙන්න ඕන. මොකටද? VC2 වෙන දෙනාන් මේ රට හදන්න අපි හැම දෙනාම එකතු වෙන්න ඕන. මේ වෙනසට දකුණත් එක්ක උතුරත් එක්ක මුළු රටම අද වෙනකොට පෙළ ගැහිලා ඉවරයි. මේ ජයග්‍රහණය විජයග්‍රහණය බවට පත් කරන්න. ජයග්‍රහණය ලංකාවේ ඉතිහාසයේ දේශපාලන විශාල හැරවුම. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ පුරවැසියන්ගේ තිබුණු බලාපොරොත්තුවක්. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩුව හැදුවට, ආණ්ඩු පෙරළුවට, නායකයෝ ගෙනාවට, නායකයෝ මාරු කරාට තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න සමත් වෙච්ච ආණ්ඩුවක්, තමන්ගේ අරමුණු සම්පූර්ණ කරගන්න සමත් වුණු පාලනයක් ගොඩනගා ගන්න අසමත් වුණා. මේ වෙනසක් අපේක්ෂාවෙන් ජනතාව විශාල බලාපොරොත්තුකින් වැඩ කටයුතු කරමින් හිටියා. අන්න ඒ ප්‍රතිඵලය මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අත්පත් කරගන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන්.